अत्रागच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सद्दमुक्तदं धम्मश्रवणकालो अयं वदन्ता धम्मश्रवणकालो अयं वदन्ता धम्मश्रवणकालो अयं वदन्ता नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स चिरप्पवासिं कुरिसं दूरतो सुत्तिमागतं ज्ञाति मित्ता सुहच्चात अभिनन्दन्ति आगतं तथैव कत पुण्यांपि तस्मा अस्मा लोका परंगतं लोका को भाग्यवत्तु अरिहत्तु सम्मा सम्बुद्धरजानन वहांसे इसी पतना सामे वैदवासन समय एमन वर्णस्नुवर इसी पतना रामे या जीवत्तु एनुवर जीवत्तु इतामत साधावंत पावलक नितर नितर दान देन සද්ධාවන්ත තරුණ උපාසක මහත්තෙක් සිටියා. අන්න මේ තරුණ උපාසක මහත්තයා අරමුණු කරගෙන දේශනා කරන්නට යෙදුණු වටිනා ගාථා රත්න දෙක මේ ගාථා රත්නයන් ධම්මපදයේ පියවග්ගයට අයත් වෙනවා. මෙම ගාථාවන්ගේ සරල තේරුම නම් දුර සිටක පැමිණියෙකු ඒ පුද්ගලයාගේ ඥාති මිත්‍රයන් සතුටින් පිළිගන්නේ යම්සේද අන්න ඒ වගේ කලපින් පරලොවදී දිව්‍ය සැප සම්පත් වලින් පිළිගන්නවා. ඒකයි මෙහි සරල තේරුම. දෙව්ලව දිව පුත්‍රයන් දිව්‍යාංගනාවන් ඒ අය සැප සම්පත් විඳිනවා. ඒ අය මිනිස් ලෝකයේදී සිදු කරන ලද පුණ්‍ය කර්මයන් නිසා අනේ කරන ලද පුණ්‍ය කර්මයන් නිසා මේ පුද්ගලයන් බොහෝසේ දිව්‍ය සැප සම්පත් විඳිමින් දිව්‍ය ලෝකවල ජීවත් වෙනවා. තමන් කරන ලද කුසල කර්මය ලොකු වුවත් පොඩි වුවත් කුඩා වුවත් තමාගේ හිතේ සතුටින් හිතේ ඇති ශ්‍රද්ධාවෙන් යුතුව කරන කුසල කර්මය තමයි වැඩිපුරම දිව්‍ය සම්පත්තිය ලැබෙන්නේ. මේ දිව්‍ය සම්පත් වලින් ලැබෙන විමාන ගෙවල් දහස් ගෙවල් යොදුන් ගණන් දුරයි. සියයක් යොදුන් පමණ දුර තියෙන ඒව තියෙනවා. එක එක ගණන් වලින් ඒ කරන ලද සත්පිනේ කුසලයෙන් මේ විමාන ලැබෙනවා. ඒ වගේ මේ විමාන මේ ගෙවත් සත්රු වලින් මුතු මැණික් වලින් තමයි සෑදීලා තියෙන්නේ. ඒ වගේම මේ විමාන ගෙවල් වලට උද්‍යාන පොකුණු පැව්
ආදී සෑම දෙයක්ම අංග සම්පූර්ණයෙන්ම ලැබෙනවා. ඒ වගේම මේ විමානවල තිබෙනවා කප්රු සිතු සිතු සැප සම්පත් ලැබෙන කප්රු ගතුත් මේ දිව්‍ය විමානවල තිබෙනවා. ඒ කියන්නේ මෙහි කිසිම නැතේ කියන්නේ කිසිම අඩුවක් මෙහි නැහැ. අන්න ඒ වගේ දිව්‍ය විමානයක් ලැබුණු මේ නන්දිය නම් මේ තරුණ උපාසක මහත්මයා ගේ ඒ නන්දිය දිව්‍ය විමානේ මේ වගේ ලස්සනට රන්මිණි මුතු මැණික් වලින් ආ බැබලෙන ඒ වගේම දිව්‍යාංගනාවන් දහසක් දෙනා සිටින ලස්සන විමානයක් මේ නන්දිය උපාසකතුමාට පහළ වුණා. අන්නේ අවස්ථාවේ තමයි අප බුද්ධ ශාසනේ වමක් ශ්‍රාවක යන වහන්සේ වූ මුගලන් මහා රහතන් වහන්සේ දේවතාරිකාවේ වඩින්නේ. මේ දේවතාරිකාවේ වඩින අවස්ථාවේදී මුගලන් මහා රහතන් වහන්සේට මේ ලස්සන බැබළෙන විමානේ දක්නට ලැබෙනවා. ඉතින් මේ මුගලන් මහා රහතන් වහන්සේව වන්දනා කරන්න මේ දිව්‍ය විමානයේ සිටිය දිව්‍යාංගනාවන් පැමිණියා. වන්දනා කරාට පස්සේ මේ මුගලන් මහා රහතන් වහන්සේට වමනා වුණා මේ දිව්‍ය විමානයේ පහළ වෙලා තියෙන්නේ මනුස්ස ආත්මේ ඉනම් කුසලයකින්ද කියලා දැනගන්න. ඉතින් ඒ දිව්‍ය විමානයේ පැමිණි ඒ දිව්‍ය අප්සරාවන්ගෙන් මුගලන් මහරහතන් වහන්සේ ඒ ඇසුවා. ඒ දිව්‍ය අප්සරාවන් ඒ කරන ලද කුසලයේ පිළිබඳ විස්තරේ සෑම දෙයක්ම රහතන් වහන්සේට ප්‍රකාශ කළා. මේ මුගලන් මහරහතන් වහන්සේ ඒ දැනගෙන නැවත බුදුරජාණන් වහන්සේ සමීපයට පැමිණියා. පැමිණලා මේ විස්තරය ප්‍රකාශ කළා. අන්න ඒ අවස්ථාවේදී තමයි සම්මා සම්බුදු බුදුරජාණන් වහන්සේ මේ ධර්ම දේශනාව සිදු කරන්නට යෙදුණේ. මේ නන්දියේ කියන තරුණ උපාසක මහත්මයා වර්ණස් නුවර තමයි ජීවත් වුණේ. නිතරම දන් දෙනවා. ඒ නිසා මේ තරුණ මහත්මයා දෙමව්පියන්ගේ මරණයෙන් පසු ඒ දෙමව්පියන්ගෙන් ලැබුණු දායාදේ බුදුරජාණන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයට ඉසිපතනාරාමේ විහාරයේ ශාලාවක් ඉදිකරනවා. කුටි හතරකින් යුක්ත මේ කුටි හතරකින් යුක්ත ශාලාව ඉදිකරලා බුදුරජාණන් වහන්සේගේ සුරිතෙහි පැන්වත් කරමින් මහා සංඝරත්නයට පූජා කරන්නට යෙදුණා. මේ පූජා කරන අවස්ථාවේදීම ඒ කියන්නේ පැන්වත් කරපු වෙලාවේදීම මේ නන්දිය කියන තරුණ උපාසක මහත්මයා වෙනුවෙන් තවුතිසා දිව්‍ය බමණේ නන්දිය නම් දිව්‍ය විමානය පහළ වුණා. දහසක් දිව්‍ය අප්සරාවන් සමග බලන්න මේ පුණ්‍ය විපාකේ තරම. මෙලව සිටියදීම පරලොව සැප සම්පත් හම්බ වෙලා. ඉතින් මේ නන්දිය උපාසකතුමා තරුණ උපාසක මහත්තයා බොහෝ මෙසේ පූජා කළා. අනි අවස්ථාවේදී තමයි මුගලන් මහරහතන් වහන්සේ මේ තවසිතා දිව්‍ය බමුණට වැඩ
අමරමින් මේ දිව්‍ය රාජයව නන්දිය කියන දිව්‍ය රාජයව පිළිගත්තා. බලන්න එතකොට මේ ධර්මදේශනාවේ මේ ගාථා රත්නයන්ගෙන් කියවෙන අදහස දුර සිට පැමිණියෙකු පිළිගන්නා ඒ ඥාතීන් මෙන් තමන් කරන ලද පින්වලින් පිනෙන් පරලොවේදී ඒ පින දිව්‍ය සැප සම්පත් වලින් පිළිගන්නවා. මොනවද මේ කෙසේද මේ පිළිගන්නේ? අංග 10කින් තමයි පිළිගන්නේ. පළවෙනි අංග 5 තමයි දිව්‍ය සැප වර්ණ බල පිළිවර වර්ණ කියන අංග පතෙනුත් ඒ වගේම රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ යන අංග පහනු සමානිත මේ දිවි පඳුරු දිව්‍ය පඳුරු 10න් තමයි මේ පින් කරන ලද කෙනා පරලොවේදී පිළිගන්නේ. ඉතින් මේ වගේ සෑම දිනාම පින්කම් කටයුතු කරගෙන දිව්‍ය ලෝකෙත් බ්‍රහ්ම ලෝකෙත් යාමට නොවේ අදහස් කරන්නේ. ප්‍රාර්ථනා කරන්න ඕන මේ දිව්‍ය සැප බ්‍රහ්මාදී බ්‍රහ්ම සැප ආදී පරදවා අභිවවා උතුම් නිර්වාණ ධාතුව සාක්ෂාත් කරගන්න අදහස් කරගෙනයි පතමින් තමයි මේ සියලුම සිතුකම් කුසල් පුණ්‍ය කර්මයන් සිදු කරගත යුත්තේ.